ඔබේ වහලයත් බලශක්ති බලාගාරයක් බවට පරිවර්තනය කර ගැනීමේ බලාපොරොත්තු ඔබට තියෙනවායි කියන කාරණය අපි මීට පෙර ආතුවත් අපේ වැඩසටහන් වලදී වගේම ඔබ ආයතනයේ නූපූර්ව නිවේදන තුලදීත් මතක් කරන් තියෙනවා. දැන් අර ක්‍රමවේද තුන වෙන වශයෙන් අපි ටිකක් පැහැදිලි කරමු ජනතාවට Tamanta ගැළපෙන ක්‍රමය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි වේවිට. ක්‍රමවේද තුනක් තියෙනවා. Net metering, net accounting, සහ net plus කියලා ක්‍රමවේද තුනක්. අපේ වහල මත සවිකරන බලාගාරය සූර්ය පද්ධතියත් මේ ක්‍රමවේද තුනින් එකකට ඒ ගැළපෙන අවස්ථාව අනුව තෝරගෙන සවිකර ගන්න පුළුවන්. මේ ක්‍රම තුනම දැන් සක්‍රියද? ක්‍රම තුනම සක්‍රියයි. ඒකෙදි net metering එහෙම නැත්නම් ශුද්ධ මනුකරණය කියන එකේදී සිද්ධ වෙන්නේ වහලේ උඩ තියෙන අපිටම කිලෝට් එකක බලාගාරයක් තියෙනවා නම් සාමාන්‍ය කොළඹ වගේ ප්‍රදේශයක වස්තුහිර පළාතේ මාසකට විදුලි එකක 115,000ක් පමණ නිපදව වෙන්න පුළුවන් එකකින්. එතකොට ගෙදර පාරිභෝජනයකට වඩා අඩු නම් ඒක කණුවයි කියලා හිතමු. එතකොට ඊතුරු ඒකක 26 පද්ධතියට එකතු වෙනවා. ඒ මාසයේ අවසානයේදී ඒක ශේෂයක් හැටියට account එකේ තබාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි මාසේ එනවා. දෙවෙනි මාසෙත් ගෙදර පාරිභෝජනය 90මයි. දැන් තව 26ක් එකතු වෙනවා. දැන් 52ක් බැංකුවක දැම්ම වගේ මේක ඉදිරියට ගෙන යාමේ ශේෂයක් හැටියට ගෙනියන්න පුළුවන්. ගෙදර මලගයක් විලා හරි දානගයක් හරි මොනවා හරිලා අධි පාරිභෝජනයක් ආවොත් එක මාසෙක අපිටම ඒක කහර 500ක් පාවිච්චි කරන කියලා අර 90 ගාණක් පාවිච්චි කරපු ඒගොල්ලන්ට පුළුවන් අර බැංකුවේ දාපු වගේ තියෙන ඒකක ප්‍රමාණය ඒ අධි පාරිභෝජන මාසෙදී පාවිච්චි කරලා ඉවරයක් කරන්න. ওই විදිහට ඒ ශේෂය අවුරුදු 10ක් යනකම් ඉදිරියට ගෙනියන්නට පුළුවන් net metering ක්‍රමයේදී. හැබැයි එකක් කිව යුතුයි, ඒ 10ෙදී ඇතුළතදී තමන්ගේ ශේෂය පාවිච්චි කරේ නැත්නම් ඒක රජය සතු වෙනවා. ඒ ඒකක ප්‍රමාණය තමන්ගේ වියදමින් හදාගත්ත ඒකක ටික තමන් ප්‍රයෝජන නොගෙන රජය තමන්ගේ අසල්වාසීන්ට බෙදලා යනවා. හැබැයි අසල්වාසීන් මේ වෙනුවෙන් බිලක් ගෙවනවා. නිෂ්පාදන වියදම නිෂ්පාදනය කරපු නිවැසියට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ ක්‍රමයේ වඩාත් සුදුසුයි තමන්ගේ විදුලි බිල පාලනය කරගන්න උත්සාහ කරන කෙනෙකුට හොඳ ක්‍රමයක් ඒක. මොකද තමන් සපේ ගෙදෙට අවශ්‍ය ප්‍රමාණය විතරයි නිෂ්පාදනය කරන්න කියලා වගේ ආවොත්, නමුත් ගෙවල්වල දේවල් වෙනස් වෙනවා. අලුතෙන් උපාංග මිලදී ගන්නවා. එතකොට දරුවෙක් අසාධ බඳලා පිටත් වෙලා යන්න පුළුවන්. එතකොට පාරිභෝජන අඩු වෙනවා. අලුත් ත්‍රිජයක් ගත්තොත් පරණ ත්‍රිජයක වෙනුවට පාරිභෝජන විශාල ලෙස අඩු වෙනවා. මොකද අලුත් තාක්ෂණය හොඳ නිසා. එතකොට අපි දැන් 116ක් ගෙදර තිබේ කියලා හිතාගෙන ඉන්නකොට අපි ගෙදර ත්‍රිජ එක මාරු කරොත් එහෙම ඔන්න අතිරික්තයක් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා net metering කියේ. එතකොට අපේ රටේ විදුලි අයක්‍රමය ගෘහස්ථ පාරිභෝජනයට හදලා තියෙන විදිහට ඒකක 90%ක් විතර වගේ පාවිච්චි කරන අයට රජය විසින් විදුලිය ලබා දෙන ඉතාම සහනදායී මිලකට. එතකොට ඒ අයට ගොඩක් වෙලාවට මේ වගේ ආයෝජනයකින් ඵල ලබන්න ගොඩාක් කාලයක් යනවා. ඒක පේ බැක් වෙන්න, එහෙම නැත්නම් අය වෙන්න. මොකද මේකට සැලකිත ආයෝජනයක් කරන්න වෙනවා. ඒ කරන එක ලයිට් බිලෙන්න පියව ගන්න හිටියොත් එහෙම ගොඩක් කල් ගත වෙනවා. මොකද විදුලි බිල ගොඩක් අඩුවෙන් තමයි දෙන්නේ. මේක ඒකක 30ක් 60ක් වගේ පාවිච්චි කරන අයට දෙන්නේ. නිෂ්පාදන වියදමින් 20%ක් 25%ක් විතර වගේ ප්‍රමාණයකට තමයි විදුලිය ලබා දෙන්නේ. එතකොට ඒ අයට සූර්ය බලශක්තිකකින් තමන්ගේ විදුලිය පාලනය කරගන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් ඒක රටට ලොකු සේවයක්. තමන්ගේ වහලේ එක වෙනින් පාවිච්චි කරනවා නම් ඒ විදුලිය හැම සූර්ය බලශක්ති කට්ටලකින්ම ජනන විදුලිය රටට සම්පතක්. මොකද අපිට නිකන් ලැබෙන හිරු එළිය තමයි රටේ වැදගත් එකට යොමු වෙන්නේ. මේ පළවෙනි ක්‍රමය. පළවෙනි එක. දෙවෙනි ක්‍රමයෙන් ගත්තොත් ඒක අපි ඔය සාමාන්‍යයෙන් කිලෝට් පැය 120ක් 150ක් විතර වගේ මාසයකට පාවිච්චි කරන මධ්‍යම පාන්තික නිවාසාරය බෑ තමයි අපි නිර්මාණය කරේ. නෙට් ඇකවුන්ටින් එහෙම නැත්නම් ශුද්ධ ගිණුම් කරණය කියලා කියන ක්‍රමය. ඒකෙදි අර විදිහමයි කතන්දරේ. කිලෝට් පැය 116ක් නිපදවනවා. 90යි නම් පාවිච්චි කරන්නේ. ඉතුරු 26 බැංකුවේ දානවා කියන්නේ නැහැ. ඒකට තමන්ට ගාණක් විදුලිවල මණ්ඩලයෙන් තමන්ට ඍණ විදුලි බිල් පතක් ලැබෙන්නට කටයුතු කරලා තියෙනවා. කියන්නේ මණ්ඩලය විසින් ඒකකට රුපියල් 22 ගාණ පළවෙනි අවුරුදු 7 ඉතුරු අවුරුදු 13 15 ගාණක විදුලි ඒකකයකට ලැබෙන සලස්වනවා. නිවසීමියට තමන්ගේ තමන් නම් කරන ගිණුමකට ඒගොල්ලන් ප්‍රේෂණය කරනයි ගාස්තුව. ඒ කියන්නේ තමන්ට යමක් ලැබෙනවා, මුදලක් ලැබෙනවා. දැන් මගේ ගෙදර ගත්තොත් එහෙම මගේ සාමාන්‍ය විදුලි බිල තිබුණේ රුපියල් 2000ක ප්‍රමාණය තිබුණේ. ඒකට මම කිලෝවට් 2ක පද්ධතියක් අයගෙන ගත්තා. මගේ විදුලි බිල සාමාන්‍යයෙන් ඍණ 500ක්
හොඳටම අවුව තියෙන කාලෙක ගෙදර බබාල එහෙම නැතිනම් ඒගොල්ලන් ගමේ ගිහිල්ලා නම් එහෙම ගොඩක් විදුලිය ඉතුරු වෙනවා. එතකොට 1500ක් විතර වගේත් මගේ අතට හම්බෙච්ච මාස තියෙනවා. සාමාන්‍ය වශයෙන් 500ක් 600ක් අතර ප්‍රමාණයක් මගේ දිවසට මණ්ඩලයෙන් විසින් ලැබෙන සලස්සන. ඔව් ඒ කියන්නේ තමන් මණ්ඩලයේ මුදලක් නොගෙවා තමන් රුපියල් 500ක් හෝ 600ක මුදලක් ආයිත් ලැබෙනවා. මේ දෙවෙනි ක්‍රමය net accounting නැත්තම් ශුද්ධ ගිණුම් කරන්නේ කියන එක. තුන්වෙනි ක්‍රමයක් ඇවිල්ලා net plus කියලා. ඒකට අපි ක්ෂුද්‍ර ජනන අංශය කියලා කියන්නේ මයික්‍රෝ පවර් ප්‍රොඩියුසර් කියන මුදලක. ඒකෙදි කරන්නේ ගෙදර විදුලි බිලට අපි අත තියන්නේ නැහැ. ගෙදර පරිපත්‍යයත් ඒ විදිහෙම තියෙනවා. මීටරේ එහෙමමයි. ඒ වෙනුවට ක්ෂුද්‍ර බලාගාරය ගෙදර උඩ නිර්මාණය කරනවා. එයාගේ තනියම ඉන්නේ. එයා මුළු සම්පූර්ණ නිෂ්පාදනය කරන මුළු නිෂ්පාදිතේම ජාලයට එකතු කරන ගෙදරට සම්බන්ධයක් නැහැ. එතකොට ගෙදර ලයිට් බිල අපි පරණ පුරුදු පරිදි ගෙවනවා. තමගේ මුළු සූර්ය බල ශක්තිය නිෂ්පාදනය කරන රුපියල් 116ටම ඒකක 116ටම රුපියල් 22 ගානේ තර්මක දැනෙන ගාන රුපියල් 2000 ගානක් විතර වගේ තමන්ට අතට ලැබෙනවා. තමන්ට පුළුවන් ඒකෙන් විදුලි බිල ගෙවලා ඉතුරු ටික තමගේ පසුම්බියට එකතු කරගන්න. ඒක විශේෂයෙන්ම ජනප්‍රියයි. ලොකු කර්මාන්ත ශාලා විශාල පියසි තියෙන ගබඩා පාසකම් තියෙන කර්මාන්ත ශාලා වගේ අය වැඩියෙන් පාවිච්චි කරන්නේ මේ net plus කියන ක්‍රමය. ඒගොල්ලන්ගේ මොකද ඒගොල්ලන්ට මුගක් ලැබිට ඒ වගේම කර්මන් සංවර්ධනය සඳහා රජයෙන් විශාල සහනාධාරයකට තමයි කර්මන්ත සඳහා දවල් කාලයේ රුපියල් 11ක වගේ අඩු මුදලකට දෙන්නේ. ජනන වියදම 20ක් වුණත් ඒ භාගයකට පොඩ්ඩක් වඩා අඩු ප්‍රමාණයකට තමයි දෙන්නේ විදුලිය. ඒගොල්ලන් ඒ නිසා ලාභ විදුලිය රජයෙන් අරගෙන තමන්ගේ නිෂ්පාදිතේ රුපියල් 22කට විකුණන ලාභදායි තැනකට ඒගොල්ලන් යොමු වෙලා තියෙන නිසා අපිට මෙගාවට් ප්‍රමාණයේ සාල බලාගාර ප්‍රමාණයක් ඒ ක්‍රමය හරහා එකතු වෙලා තියෙනවා පද්ධතියට. ඔක තමයි ක්‍රම තුන.